ಹಾರ್ಟ್ ಹಾರ್ಟ್ ಸರಳದ ಸಂಕೀರ್ಣದ ಹೊದದ ನರಕದ ಬಲಲಮ ಹೇತನ್ನ ರಿಜು ಹೃದಯ ಅಂಗಮ ಕಥಾಬಹ ಹಾರ್ಟ್ ಟೋಕಿನ ಡಾರ್ಕ್ ರೂಮ್ ಶುಭ ಸಂಧ್ಯಾವಕ್ ರಿಜು ಹೃದಯಾಂಗಮ ಕಥಾಬಹ ಹಾರ್ಟ್ ಟೋಕಿನ ಡಾರ್ಕ್ ರೂಮ್ ಸಮಗಿನ್ ಅಪಿ ಸೂದಾನಂ ಪೊರೊಂದು ಪಾರಿದ್ದೇನ್ ಬೃಹಸ್ಪತಿಂದ ಸಾವಸ ತುನಾಯಿತಿ ಹೆಟ ಸುವಿಶೇಷಿ ಆರಾಧಿತೆಯಕು ಸಮಗಿನ್ ಮ್ಯಾಕಾರಿನ್ ಒಬ್ಬ ಹಾಮುವಟ ಎನ್ನಟ ಅದ ದವಸಿದ ಅಪೇ ಮೆದರಿಯಟ ಪೆಮಿನ ಸಿಟಿನ್ನೇ ದಕ್ಷ ರಂಗನ ಶಿಲ್ಪಿಯಕ್ ನಿವೇದಿಕೆಕ್ ವಗೇಮ ಗಾಯನ ಶಿಲ್ಪಿಯಕ್ ಓಹು ನಾಮೇನ್ ಗಿಹಾನ್ ಪ್ರಣಾಂತು ಆಯ್ಬೋವನ್ ಗಿಹಾನ್ ನಾಯಿ ಆಯ್ಬೋ ಬೇದಾಸಲ ಒಬೇಮ ವೇದಿಕಾ ನಾಟ್ಯ ನಿರ್ಮಾಣಕ್ ಎಕ್ ಕಾರ್ಯಬಹುಳ ವೇಲಾ ಇನ್ನ ವಕೋ ಅನ್ನುವ ತಮೈ ಮ್ಯಾಕಾರಿಟ ಅಪೇ ಆರಾಧನೆ ಪಿಲಿಗನ್ನೆ ಓ ಮಮ್ಮ ಲೋಕಲ್ ಇಡ ವೇಲಾ ಕಿಯನ ಅರ್ಥೇ ಪ್ಲೇಗಡ ದಾನ್ನ ಹೇತು ತಮೈ ಮೇ ತನಿ ಲೋಕ್ಯಕ್ ಗ್ಯಾನ ನಿಮಿ ಪೊಲಿಟಿಕಲ್ ಲೋಕೋ ವಿತರಕ್ ನಿಮಿ ಮಿನಿಹೆಕ್ ಅಪೇ ವಗೆ ರಟಕ ಅಪೇ ರಟೋಟ ಮಿಹೇಮ ವೇಲಾ ತೀನಿತ್ತೆ ಏಕೈ ಮಿನಿಹೆಕ್ ಲೋಕ್ಯಕ್ ವೆಚ್ಚ ಗಮನ್ ಈ ಮನುಷ್ಯ ಲಿಡ ವೇನ ಸಾಮಾನ್ಯ ಹಿಟಿಯ ಮನುಷ್ಯ ನಿಮಿ ಇತಿ ಲಿಡ ನೋವೆನ ಲೋಕ್ಕು ವೆಂಡ ಅಪಿ ಹೆಮೋ ವಗ ಬಲಾ ಗಣ್ಣು ಇದಕ್ಕೆ ಮಾವ ಬಲನ್ ಹೆಮೋಟ ಆರಾಧನ ಕನ್ನು ಕೊಹಿಯಲಿ ದೆಕ್ಕೊತ್ ಪೋಸ್ಟರ್ ಕಕ್ ಎನ್ನ ಬಲಂದ ಲೋಕಲ್ ಇಡ ವೇಲಾ ಮಟ ಮಮ ದೇಶಪಾಲನಿಕವ ಮೇ ಸ್ಟೇಜ್ ವಲ್ಟ ನಗಿನ ಕೆನೆಕ್ ನಿಮಿ ಮಗೇ ದೇಶಪಾಲನೆ ತಿಯನ್ನಿ ಮಗೇ ಸ್ಟೇಜ್ ಕಿ ಮಗೇ ವೇದಿಕಾ ನಾಟ್ಯಗಳು ಇತಿ ಮಟ ಕಿಯನ್ನ ತಿನ ದೇವಲ್ ಟಿಕಕ್ ಕಿಯನು ಅವಿಲ್ಲ ಬಲನ್ನ ಕಿಲತ್ ಕಿಯನು ಅಂತಿಮ ಹಾರ್ಟಿ ಕ್ವಿಜ್ ಹೊಂದೈ ಏನಂ ಅಪಿ ವಡಸಟಾನ ಆರಂಭ ಕರಮು ಪಲಮು ವಿಶೇಷಾಂಗೇ ಪಲಮು ಪ್ರಶ್ನೇನ್ ಮಾ ಮುಲಿಮ ದನಗನ ಕೆಮತಿ ಗಿಹಾನ್ ನಯ್ಯೇ ಲಮಾ ಕಾಲೆ ಪೌಲ್ ಪಸುಬಿಮ ಪಾಸಲ ಗಾಂಪಿಯಸ ಮೆನ್ನ ಮೇ ದೇವಲ್ ಗೆನ ತೊರತುರು මං ඉපදුනේ මේ රාගම ප්‍රදේශයේ ගල්ඩුඩු පිට කියන ගමේ රාගම ස්පිතාලේ දැන් මම ඉඳලා තියෙන්නේ. ඉතින් මගේ තාත්තා කැමිලස් ප්‍රනාන්දු අම්මා කැමිලට් ෆ්ලොරිඩා. ඉතින් අම්මයි තාත්තගේ නම් දෙක කැමිලස් කැමිලට් වීමත් එක්ක මගේ සම්පූර්ණ නම ඉන්නේ ගිහාන් ඒඩ්‍රියන් කැමිල් ප්‍රනාන්දු කියලා. ඒඩ්‍රියන් කියන කෑල්ල ඒ කියන්නේ මම උපතින් කතෝලික. දැන් නම් මම බහු ආගමික බහු ජාතික නිර්පාක්ෂික කෙනෙක්. ඇත්තටම ආගම කියන එක ගැන නැත්තම් ඔය මිත්‍යා මතයන් පිළිබඳව මගේ ලොකු විශ්වාසයක් දැන් නැහැ. කෙනෙකුට නිදහස තියෙනවා. තව කෙනෙකුට ආගමක් අදහන්න වගේම අදහන් නැතුව ඉන්නත් නිදහසක් තියෙනවා. හැබැයි ඒ සංස්කෘතීන් වලට ගරු කිරීම මගේ ජීවිතේ තමයි කරනවා. ඉතින් පොඩි කාලේ මගේ ළමාවිය ගමේ යාළුවොත් එක්ක සුපුරුදු පරිදි අනිත් හැමෝම වගේම අර මේ ගෙදරින් හොරෙන් පැනලා ගිහිල්ලා ක්‍රිකට් ගහන්න ෆුට්බෝල් ගහන්න මේ තැඹිලි කඩන්න වගේ ඒ තිබිච්ච ළමා කාලේ ඒක ඒ විදිහෙම තිබ්බා. මම පාසල් ගිහ කඳාන ද මැසනට් විද්‍යාලයට. කොහොම වුණත් අපි ඉම්බාක් චූටි කාලේ කියන්නේ මමට අවුරුදු 10ක් වගේ වෙනකන් අපි අවුරුදු 6-7ක් අපි කුලී නිවසක හිටියේ. අපේ තාත්තා ඒක අපේ තාත්තලා නම්ර ලොකුවට සල්ලි දෙමුන්නේ ඒ කාලේ ගියක් හදන්නේ. ඉතින් අපි අම්මගේ මහගෙදර ඉඳන් කුලි නිවසක ඉන්න කාලේ මේ අපි නිවෙස් කුලි නිවෙස් හිමියෝ ඒ පවුල ටිකක් මේ කල්චරල් පවුලක්. ඒගොල්ලන් ගෙදර මියුසික් ඉන්ස්ට්‍රුමන්ට් තියෙනවා, සර්පිනා එකක් තියෙනවා, සිතාර එකක් තියෙනවා, තබ්ලා ගහනවා, අවසර සද්ද ඇහෙනවා. ඒවත් එක්ක අපි මගේ ජීවිත සෑහෙන වෙනස් වුණා. ඒ වගේම පුංචි කාලේ අපේ තාත්තා පුරුදු වෙලා හිටියා අපේ ගෙදර නිතරම මේ රේඩියෝ එකේ ඉංග්‍රීසි මීටරේ ඇහෙන්න පටන් ගත්තා. ඉතින් මම හුඟා පොඩි කාලේ අහපු සින්දු හුඟක් ඔය 60s 70s වල 80s වල වගේ සින්දු ඒ ගෙදර රේඩියෝ එකෙන් ඇහිච්චේ. ඒ කාලේ අපිට කැසට්වත් CD වත් තිබුණේ නැහැ. බොමුණතර මං කියපු වල අපේ නිවැසිමියන්ගේ පවුලයාත් එක්ක වාර්ෂිකව විවිධ ප්‍රසංග කරනවා ගමේ වත්තයාත් එක්ක එකහු වෙලා. ඒවල මම රඟපාලා අපි මල්ලි රඟපානවා. ඒකට සින්දු කියන ඔය වගේ විවිධ මං කියන්නේ ඒ බෑග්ග්‍රවුන්ඩ් එකම තමයි ගිහාන් පනෑන්ඩව හදන්නේ. පාසලට ගියාට පස්සේ පාසලිනුත් සංස්කෘතික කටයුතු වලට සෑහෙන සපෝට් එකක් තිබුණා. මම පොඩි කාලේ පාසලේ ජනප්‍රියලා හිටිය ගායකෙක් හැටියට. අපි ඉස්කෝලේ තියෙන ටැලන්ට් කන්ටෙස්ට් එකක් ඒකේ අවුරුදු يعني අවුරුදු චූටි පන්ති වල ඉඳන්ම සින්දු කිව්වා. ඒවට මේ ඒ කාලේ පොඩි කප්ස් එහෙම හම්බෙන්නේ සාධික කප්ස්. අපේ ඉස්කෝලේ නන්දා මාලනී මාලනී බුලත් සිංහල වගේ අය සංගීත ගුරුවරුන් හැටියට අපිට ඉගැන්නුවා. කොහොම පසුබිමක තමයි මම හැදෙන්නේ. හැබැයි ගෙදරින් ලොකුවට මේ කලාවට යොමු වෙනවට කැමැත්තක් තිබුණා.
ඒකට හේතු අපි තාත්තා නිතරම මගෙන් අහන ප්‍රශ්නයක් තියෙනවා මේ කියන්නකෝ කලාකාරයෙක් හැටියට සක්සස් වෙලා ඉන්නේ කවුද කියලා මේ රටේ. ඒකට දෙන්න ලොකු උත්තරයක් මට තිබුණේ නැහැ. ඒ කියන්නේ කලාකාරයා කියන කෙනා හැමෙලිම මේ දරිද්‍රතාවයෙන් පෙළෙන කෙනෙක් හැටියට තමයි අපි රටවල අපි වගේ රටවල හැඳුන්නේ. ලෝකයකට වැඩි හුඟක්ම වෙනස් වෙලා තියෙද්දි. හැබැයි පොමුණත් පාසලේ නවදීම මම නාට්‍යකරණය කියන්නේ මම උසස් පෙළ හැදෑරුවේ ගණිත විෂයෙන්. හැබැයි මේ නාට්‍ය වලට රඟපාන්න ආයි කුණටම ගියාම මේ හිතලා බැලුවොත් සාමාන්‍ය කෙනෙකුට වඩා ආදරේ බලාපොරොත්තු වෙච්ච හින්දා වෙන්න ඇති එහෙම වෙන්න ඇති කියන මාව කවවල දැනගන්නවට ආකර්ෂණය වෙනවට මට මම හොඳයි කියනවට මට ආදරේ කරනවට මගේ ජීවිතේ කැමැත්තක් තියෙනවා ඒ හින්දා වෙන්නදී මම සින්දු කියන්න රඟපාන්න ආසක් තියෙනවා පහුගායින ඒක විෂයක් හැටියට හැදරුවට පස්සේ ඊට වඩා සමාජීය කටයුත්තක් මේ විෂය තුලින් කරන්න පුළුවන් කියලා මට පැහැදුණා. මම මේක ඉගෙන ගන්න පටන් ගත්තා. පාසල යනවදී මම ප්‍රාදේශීය මට්ටමේ තිබුච්චු නාට්‍ය වැඩමුළු වලට ජයලාල් රෝහණ, ලාල් කළුගෝවිල වගේ අය ඊට පස්සේ ටිකක් එහාට යද්දි පාසලෙන් ඉවත් වුණාට පස්සේ එච්.ඒ. පෙරේරා වගේ අයගේ බලක් නිරියල්ල වගේ අයගේ පටන් අරගෙන ඊට පස්සේ ලංකාවේ උගන්වන විදේශීය නාට්‍ය ආචාර්යවරු ගල නාවක් ඇවිල්ලා ඒ ඇත්ත එක්ක වැඩ කරන්න හම්බුණා. ඊට පස්සේ යවුණ සම්මාන හම්බුණා, විදේශීය සංචාර හම්බුණා, ස්කෝලර්ෂිප්ස් හම්බුණා. ඉතින් ඒවත් එක්ක අද වෙනකොට මම මේ විෂය තාමත් ඉගෙන ගන්නවා. ඉතින් ඒකම තමයි අර පිටකොන්ද වගේ මේ හොඳ මේ අත්තිවාරමක් වැටුණා. gedara තමයි ප්‍රධානම හේතුව. ඒ දාත්ත මෞත්තෝගන් ගග පොඩි කාලේ අපි වටේ තියාගෙන රැයට අපිට ලයිට් තිබුණේ නැහැ. අපි අර මේ ඇලඩින් ලාම්පුවකින් මුවන් පැලස්ස මේ බැටරි දාන රේඩියෝ එකකින් අහපු පවුලක්. හැබැයි ඊට පස්සේ අද වෙනකොට ජීවිතේ මේ තාත්තා තමයි මේ පාටිකල් කපලා තියාගන්නේ. තාත්තා තමයි අර විරුද්ධ වෙච්ච තාත්තාම තමයි ඒව රසවින් ඉන්නේ. මම හිතනවා මේ ප්‍රැක්ටිස් කරලා ආර්ට් පැත්තට හැරිලා විශ්වවිද්‍යාලෙ නුගියාට රජයේ රැකියාවක් මං කරේ. මම විශ්වවිද්‍යාලේ සේවය කරේ. ඒ ඔක්කොම අතහැරලා මම මට බලාපොරොත්තු වෙච්ච ජීවිතේ මම මේකෙන් ලැබුවා. ඒකට ළමා කාලේ බලපෑවා. මේ ආකාරයට ළමා වියේ ඉක්මවලා තරුණ වියට පාතබීමත් එක්ක වෘත්තීය ජීවිතය ආරම්භ කරන ඔබ. එහිදී මේ පවුලේ සමාජිකයන් නෑදෑ හිතවතුන් සහ පෙර ගෙවූ අර නිදහස් ජීවිතේ මගහැරුණා කියලා හිතනවාද? මම බොරි වෙන්නේ නැහැ. ඇත්තටම මම බොරි වෙන්නේ නැහැ කියන්නේ මොකද දන්නවද? දැන් ඔය මිසින් පාර්ට් එකකුත් මට නැහැ. අදටත් ඒ කියන්නේ දැන් මගේ මල්ලි විදේශගත වෙන්නේ. අදටත් දැන් මට මොකක් හරි දෙයක් හම්බුනහම මට ෂෙයා කරන්න ඉන්නේ යා. එයා අපිට ආම මේ පරණ ගායකයෝ ගැන, එල්විස් ප්‍රෙස්ලි ගැන හරි, ජිම් බ්‍රූස් ගැන හරි, නැත්තම් මේ ලෝකේ ඇඩ් කරපු ජෙරි ලූයිස්ලා ගැන හරි හම්බෙන මේ වීඩියෝ ක්ලිප් එකක් හම්බුනොත් ෂෙයා කරගන්න මට වෙන්නේ. ඒ කියන්නේ මම පවුල මගේ මාව දන්න මාව කිප්පෙන් දන්න අය දන්නවා මම මේ ජීවිතේ ප්ලෑන් කරලා යන කෙනෙක්. මම හැමදාම මගේ ළඟ මාස 4ක ෂෙඩියුල් එකක් තියෙනවා. ඒ මාස 4 මගක් යද්දි මගේ ඊළඟ මාස 4 ප්ලෑන් කරනවා. මම හිතන්නේ ටිකක් අවුරුදු 20ක එහා ඉඳන් වගේ 2002 ජනවාරි 20 වෙනිදා කොහෙද ඔයා හිටියේ කියලා ඇහුවොත් මට කියන්න පුළුවන් මගේ ළඟ ඒ රෙකෝඩ්ස් තියෙනවා. මගේ ළඟ තියෙනවා කාඩ් එකක්, ඒක ඊය ප්ලෑන් එකක් වගේ එකක්. ඉතින් ඒවත් එක්ක මම ඒකේ සමහර කොටු තියෙනවා. ගෙදර ඈත් එක්ක ට්‍රිප් යන ඒවා, නැත්නම් අම්මා තාත්තා බලන්න ගියන එක, ඒ හැම එකක්ම මම සැලසුම් කරලා තියෙන ඉතින් ඒ හින්දා මට කම්පා වෙන කැලලක් නැහැ. ඊළඟට මේ දරුවන්ගේ පැත්තේ දරුව හදලා, ඒ අය බසාද බැඳලා, ඒ අයටත් ළමයි හම්බෙලා, ඒ අයත් එක්ක තාම මේ දැන් මගේ දෙවනි දුව එයා ඩුබායි නම් පහුගිය කාලේ ආපුවම ඉතින් එයත් එක්ක වැකේෂන් එකක් ගත කරන්න, නැත්නම් එයත් එක්ක ඩින අවුට් එකකට යන්නත් මම කාලේ මැනේජ් කරගන්නවා. ඉතින් ඒ හින්දා මට මිස් වෙච්ච කැලලක් නැහැ. ජීවිතේ මගේ ඉදිරි ප්ලෑන් එක තියෙන්නේ තව ඉස්සරහට ජීවත් වුණොත් ටිකක් නිදහසේ මේ දරුවෝ දෙන දෙයක් කාලා. මොකද අපිට මෙඩිකල් කන්නත් බෑ. දැන් අපි කෑමේ ජොලියත් ඉවර වෙනවා. හැබැයි මදුවිත පානය කිරීමේ ජොලිය තව ටිකක් ඉතුරුයි. ඒ හින්දා මම එයාට කියලා දෙන්නේ ඔය තුන්දෙනා මේ මට මේ විස්කි බෝතලේ ගානේ ගෙනත් දෙන්න. මම ඒක මැනේජ් කරගෙන මාසෙ ගත කරන්න, Netflix බලාගෙන, හරි චිත්‍රපටි බලාගෙන, මිස් වෙච්ච දේවල් තව තියෙනවා ලයිෆේ ගොඩක්. මම කියන්නේ දකින්න
ලෝකයේ දේවල් බලන්න ඕන. ලෝකෙත් මට වාසනාව උදා වුණා ඇවිදින්න ටිකක් ලෝකේ පුරාවට. ඉතින් ඒ දේවල් කරගෙන මේ සැඳෑ සමයේ සොමියේ ගත කරන්න තමයි මගේ ප්ලෑන් එක තියෙන්නේ. ඉතින් එහින්ද අර මිස්සෙච්ච කැලලක් මට නැහැ. මං ඇත්තටම තෘප්තිමත් ගිහන් ෆනෑන්ඩෝ කියලා මිනිස්සෙක් හැටියට මං කැමති දේවල් මට කරන්න හම්බුණා ජීවිතේ. මං කැමතිම රඟපාන්න මට ඒක හම්බුණා. සහ ඒ තෘප්තිය මං විඳින්න ඉන්නවා. දැන් අපි රටක් විදිහට සහ මිනිස්සු විදිහට ලබලා තියෙන ප්‍රගතිය ගැන ප්‍රශ්න රාශියක් තියෙනවා. හැබැයි සාමාන්‍යයෙන් අපි ඕන කෙනෙක්ගෙන් අහුවොත් කියන්නේ බිසි කියලා. ඉතින් ඇත්තටම මේ කියන තරමට අපි මිනිස්සු බිසිද ගියන්නයි. නෑ බිසි නෑ. මේ රටේ මිනිස්සු කම්මැලි. මේ රටේ මිනිස්සු වැඩ කරන්නේ නෑ. මම එක දීලා තියෙන මගේ රස්සාවට. මං අද පාන්දර 3 වෙනකම් මෙතන ඔයත් එක්ක මේ වැඩසටහන ඉවර කරලා ගත කරත් ඒ උදේ 6ට නම් සෙට් එකේ ඉන්න තියෙන්නේ. මම 6ට සෙට් එකේ ඉන්නේ. මොකද එක මගේ ජොබ් එක. ජොබ් එක හිඳයි අපි මෙහෙම ඉන්නේ. ජොබ් එකක් කියන්නේ මට යම් මිලක් ගෙවනවා. කියන්නේ මම ප්‍රොෆෙෂනල් කියන්නේ සල්ලි වලට රඟපාන එකම නෙමෙයි. ප්‍රොෆෙෂනල් ඇක්ටර් කෙනෙක් හරි ප්‍රොෆෙෂනල් ආටිස්ට් කෙනෙක් හරි වෙන්නේ සල්ලි වලට රඟපාන හින්දාම නෙමෙයි. ඒකට තව සපුර ගන්න දේවල් ටිකක් තියෙනවා. හැම මිනිහෙක්ම රස්සාව කරන්නේ මේ මග අරින් අපේ ක්ෂේත්‍රයේ බව. අපේ ක්ෂේත්‍රයේ හුඟක් අය උදේට එන්නේ 10න් අඩාගෙන සීන් කීයක් තියෙනවද කීයටද යන්න පුළුවන්. ආ අද ඉක්මනින් යන්න බැරිද? මේ කෑම හරි නෑ. මොකක් හරි මේ අඬ වැඩියාවක් එක්කනේ මේ රස්සාවත් කරන්නේ. මං කියන්නේ මේ රස්සාව උදේට ආසාවෙන් රස්සාවට එන්න. මම නම් උදේට ආසාවෙන් රස්සාවට එන්න. මං හැමදාම උදේ වොෂ්රූම් එකට ගියම මං කල්පනා කරන්නේ අද මොනවද මොකද්ද කැරක්ටර් එක. ආ මේක මොනවද මං අද උදේ මේකට එක්කහු කරගන්නේ. ඒ හින්දා තමයි මට දවස් 30ම මේ වැඩ තියෙන්නේ මට හිතෙන්නේ. ඉතින් එහෙම රස්සාව කරලා 55න් 60න් රිටයර් වුණාට කමක් නැහැ. රිටයර් වෙලා සොමි ඉන්න වෙයි. ඔබ හිතන පිළිවෙලට ජීවිතේ කෙනෙකුගෙන් සල්ලි දීලා ගන්න බැරි දේ මොකක්ද? සතුට. කොච්චර මුදල් දුන්නා සතුට ගන්න බෑ. ඒක මං හිතන්නේ අපේ රටවල ඉන්න කෝටිපති ව්‍යාපාරිකයෝ. අපි තරම් සනීපෙට නිදියක් නැතුව ඇති. ඒ කියන්නේ ඇස් වෙනවා ඇති, බය වෙනවා ඇති. හුඟක් වෙලාවට සහ මේ අර මේ නිවැරදි විදිහට මුදල් හම්බු කියන මට මගේ මේ වෘත්තිය හැටියට හුඟක් අය දන්නවා මේ වෘත්තිය ඉන්න හුඟක් අය දන්නවා ඒක. කෝටිපතියෙක් වෙන්න හරි ලේසි. හැබැයි ඒ රඟපාල හම්බු කරලා නම් නෙමෙයි. දැන් ඔය හුඟක් ලොකු වාහන පදින හුඟක් අය හුඟක් කලාකාරයෝ නැත්තම් ඔය ෆේස්බුක් එකේ ෆොටෝ දාන හුඟක් ආටිස්ලා එහෙම ජීවිතයක් ගත කරන්න කොහොමද කියලා මං කල්පනා කරනවා. මං සාමාන්‍යයෙන් මේ රටේ මේ රඟපෑම වෙනුවෙන් ඉහළම මිලක් ගන්න කීප දෙනාගෙන් එක්ක. නැත්තම් මං එන්ටර්ටේන් කරනවා වෙනුවෙන් මම ස්ටෑන්ඩ් අප් එකක් කරනවා වෙනුවෙන් මම ඉවෙන්ට් එකක ගිහිල්ලා ළමයි එක්ක විනාඩි 10ක් කතා කරන එකක් වෙනුවෙන් මම විශාල මුදලක් ගන්න කෙනෙක්. හැබැයි මම දන්නවා මේ මුදල් අරගෙන අර ගත කරන ජීවිතේ ගත කරන එක ලේසි නෑ. ඒ වගේ වාහනයකට පෙට්‍රෝල් ගන්න එක ලේසි නෑ. එහෙමනම් මේ වෘත්තියේ වෙනත් වාසිතක් අරගෙන වෙනත් වාසි අරගෙන මේ වෘත්තියේ හම්බ කරන්න පුළුවන්. හැබැයි එහෙම හම්බ කරලා තනිපිට ඔළුව තියන් නිදිය ගන්න පුළුවන්ද කියන ඒ සල්ලි තියෙයි. සතුට කියන එක ගන්න බෑ. සතුට කියන එක තියෙන්නේ ඇත්තෙන් ජීවත් වෙන මිනිස්සු ළඟ විතරයි මට හිතෙන්නේ. බොරුවෙන් ජීවත් වුණොත් සතුට අහිමි වෙනවා කියලා තමයි මට. කෙනෙක්ට කොච්චර පැහැදිලි කරත් උත්සාහ කරත් දෙයක් තේරුම් ගන්නෙම නැත්තම් ඒ වගේ අවස්ථාවකදී සාමාන්‍යයෙන් මොනවද කරන්නේ? විනාසිසි බලා සිටි. සමහරුන්ට ඒත්තු ගන්නන්න බැරි නම් ඒ වෙනුවෙන් ගොඩාක් දඟලන එක තේරුම් ගන්න. මම නික උදාහරණයක් කියනවා දැන්. කෙනෙක් කියනවා මේ මිත්‍යාවේ ගිලීලා ඉන්න. එතකොට ඒ මිත්‍යාවේ ගිලිලා කියනවා මේ මොකද ධනිසිරි දෙනවා රයිට් ඕකේ ධනිසිරි දෙනවා නම් ඕකට යන්න අවල් පාද ළඟට හරි අවල් පාස්ට ළඟට හරි නැත්නම් අවල් දෙමහත් එයා එයා යන්න ඕනේ දැන් ඕන නෝනා වේවන්න ඕනට කියයි වාගේ ධනිසිරි දෙන්නේ ඇයි කියලා ඔයාට අවල් දී කවල ඇති නෝ ඔය වගේ අපි අපේ රටවල දුප්පත් වෙලා දින ඕවා ඉන්නේ එහෙම කියනකොට ඒ මනුස්සර නෑ යකෝ එහෙම මගුලක් නෑ කියලා මේක ඒත්තු ගන්නන් හදනවට වඩා ඔහුගේ ඇදහිල්ලේ ඔහුගේ විශ්වාසය ඔහුට ඉන්න දීලා ඉන්න එක තමයි හොඳම. හරියට වෙලාව බලනේව හඳාන් බලනේව වගේ තමයි.
දැන් මං කවුහරි ගියොත් මේක පටන් ගන්න මහා මං ගියක් හදද්දි මෑතක බාස්ලා ඇවිල්ලා ඇහුවා එලාව මහත්ය බල්ලා රයිට් ඔ බල්ලා තියෙනවා හොඳම වෙලා කීයද කීයද වාට් ලේසි කිරිබත් එකක් හදාගෙන යන්න උදේට කීයද 6යි 7ට විතර බාසු නැහැ 7යි 13 තමයි හොඳම නැගතා 7යි 13 කවින්න යාලයත් සතුටු වෙන බං මට කරදරේකුත් නැහැ පැඩිත් වෙනවා අර මිනිස්සයා හිතන්නේ නැහැ නැත්තම් ඕක ඇණයක් වැටුණත් කකුලට පරාලයක් පෙරළුණත් අර මිනිහ මහත්තයා වෙලා බැලුවේ නැහැ නේ මහත්තයා කියපු දේ වුණේ නැණි කියලා මම ඒක ගැන හිතනවා වාස්තු වාස්තු ආයි බෙස්ට් මේක කෙනා තමයි බල්ලා තියෙන්නේ හරියට ප්ලෑන් ලියන අඳින මිනිහෙකුට දීලා ප්ලෑන් එක ඇඳලා පස්සේ ඒ මිනිස්සයා මේක මැට්ස් එක කරන කටයුත්තක් ඊට පස්සේ ඉතින් ආයෝකි මේ අර බුලත් කොලයක් බලලා මේ ඔය ටීවී එකේ කියන්නේ නේ බුලත් කොලයක් බලලා කියනෝනේ ටීවී එකේ බුලත් කොලයක් පෙරලා කියනවා ඔයාගේ ඉස්සර හදවල ගලවන්න. ඔය මිනිස්සු ඔය ගලවනවා. එතකොට ඒ වගේ ගලවන උන්ට ඉතින් ගලවන්න ඉඩ දීලා බලන් ඉන්නේ කරෙන්ද කරන්නද නෑ මං මං හිතනවා මේ හොඳම දේ තමයි ඒක කියන්නේ. ඒත් ගන්නන්න බැරි නම් ඔකේ you do whatever you want to do කියලා බලන් ඉන්න. Hardy quiz හොඳයි දෙවන විශේෂාංගය තුළින් අපි සූදානම් වන්නේ කලා ජීවිතය පිළිබඳව ඔබේ වෘත්තීය වැඩ කටයුතු පිළිබඳව ඒ අත්දැකීම් පිළිබඳව කතාබහක නිරත වන්නටයි. පළමු ප්‍රශ්නය. අද ගිහාන් ප්‍රනාන්දු නැමැති රටක් හඳුනන කලාකරුවෙක් බවට පත්වෙන්න මේ තැනට එන්න ඔබ කොයිතරම්නම් කැපකිරීමක් මහන්සියක් දැරුවද? ඒකට මං කැපවීම කියන වචනේ කියනවට කැමතිනේ. يعني කවුරුත් කිසිම දෙයකට කැප වෙන්න ඕනේ නැහැ. මම ඔයා වෙනුවෙන් කැප වෙනවා. පවුල වෙනුවෙන් කැප වෙනවා කියන වචන වල තියෙන අකමැත්තෙන් කරන එකක් කියනවා. කැප වෙන්න ඕනේ නැහැ. ඒක තමන්ගේ සතුට කරගත්තම මේ ප්‍රශ්නේ විසඳෙනවා. මම රඟපාන එක මං කැපවීම කියන්නේ නැහැ. මට හෙට චරිතයක් හම්බෙලා මට කිව්වොත් එහෙම ඔයා කිලෝ 86ක් කරගන්න කියලා. ඒ කිලෝ 86 කරගන්න එක මගේ ජොබ් එකේ ඩියුටි එකක්. ඒක මම ජොලියෙන් කරන්න ඕනේ. මං ඒක සතුටින් කරන්න ඕනේ. මං ඒක කැප කිරීමෙන් කරන්න ඕනේ නැහැ. සමහරව අපේ කියන්නේ මම මේ චරිතය සඳහා කැපුවා. චරිතය සඳහා කැප වෙන්න එපා. ඒක වාගේ ජොබ් එක. අපි මේ කවදාවත් මේ ওই මුරුටු පැත්තේ වඩු බාස් කෙනෙක් මේ කැටයන් කපලා අල්මාරියක් හදලා කියන්නේ නැහැ නේද මේ. අපි කැපවීමෙන් මම මේ අල්මාරිය හැදුවේ කියලා. හැබැයි මේ අපි ආර්ට් වල හදාගෙන තියෙන මේ මොන හරි අමාරුවෙන් කරන එකක් කැපවීමක් කියලා. මං කියන්නේ නැහැ. ඕන කෙනෙකුට තමන්ගේ ටාගට් එකක් තියෙනවා නම් කොහේ හරි දැනකට යනවා කියලා. ඒ වෙනුවෙන් මහන්සි වෙන එක, ඒ වෙනුවෙන් සූදානම් වෙන එක. ඒ වෙනුවෙන් අපි යාල වචනයක් තින්නේ පේ වෙනවා කියලා. ඒ වෙනුවෙන් පේ වුණොත් එතන ළඟා වෙන එක අමාරු නෑ. ඔයා හරි මම හරි පොඩි කාලේ ඉඳන් හිතුවා නම් IT ඉංජිනේර කෙනෙක් වෙනවා කියලා. ඊකට මහන්සි වුණා නම් අපිට එතන යන්න පුළුවන්. මම පොඩි කාලේ ඉඳන් හිතුවා මම නළුවෙක් වෙනවා, මම රඟපානවා. මගේ ආසාව. ඉතින් ඒකට එතකොට අර මේ තැනට එන්න ගොඩාක් මහන්සි වුණා, ගොඩාක් මේ වුණේ නැහැ මම මේක හරි ජොලිය කරගෙන ගියේ. ඉතින් ඒක ළඟා වුණා. හැබැයි මම මගේ ජොබ් එක හරියට කරා. වැඩක් හම්බුණා මේකට ප්‍රෙපෙයා වෙන එක. ඒක ගැන හොයන එක, ඒක ඩිරෙක්ටරත් එක්ක, රයිටර්ත් එක්ක කතා කරන එක, හෝම්වර්ක් කරන එක. ඒක මගේ ජොබ් එකේ පාර්ට් එකක්. එතකොට ඒක මහන්සියක් නෙමෙයි. ඉතින් එහෙම මහන්සි වුණේ නැහැ. බොහොම කඩවසම් තරුණ රංගන ශිල්පියෙකු ලෙස ශේෂ්ත්‍රයට අවතීර්ණ වූ ඔබ අද දවස වන විට අද ඉන්න අපේ නව පරපුරේ තරුණ ශිල්පීන් එක්කත් හරිහරියට වැඩ කටයුතු කරනවා. මේ ගෙවුණු කාලය පුරාවට අපේ කලාවේ විකාශය ඔබ දකින්නේ කොහොමද? මේක මේ ආර්ට් වලට වෙච්ච වින්නැහියක් විතරක් නෙමෙයි. සමාජයක් හැටියට ගත්තම අපේ රටේ විතරක් නෙමෙයි. ලෝකෙම ගත්තත් මිනිස්සුන්ගේ හුඟක් දේවල් වෙනස් වෙලා තියෙනවා. හොඳම උදාහරණය තමයි මීට අවුරුදු 10කට මෙහා නිර්මාණය වෙච්ච චිත්‍රපටයක් තියෙනවා හර් කියලා ෆිල්ම් එකක්. මේ හර් කියන ෆිල්ම් එක අද බලන්න කියලා මම යෝජනා කරනවා. ඒක යථාවක් වෙලා තියෙනවා. කියන්නේ මිනිස්සුන්ගේ රිලේෂන්ෂිප් කියන එක නැති වෙලා තියෙනවා. මිනිස්සු මේ ඩිජිටල් හරි නැත්නම් මේ ෆෝන් එකක් එක්ක තමන්ගේ ජීවිතයේ සියලුම දේවල් තීරණය කරන තැනට ඇවිල්ලා. හරියට අර LED ලයිට් ආවා වගේ එකක්. එලිඩ් ලයිට් ආවට පස්සේ දැන් මොකද වෙන්නේ? දැන් අපි දැන් මම තාම මේ පාරත් මම තොරම් පාස් කරන් යද්දි
අර පරණ ෆ්ලෑෂ් කොටේ කරකෝල බල්පත් වෙනවා තියෙන සොමිය මට නම් එන්නේ නැහැ ඇත්තම කතා. ඩිජිටල් දැන් ඩිජිටල් ඊට වඩා තවයි වැවිලා තියෙන්නේ. LED තොරන් වලට තමතරු ඩිජිටල් තොරන් ඇවිල්ලා තියෙන්නේ. ඒක උදේට යනකොට අපිට පේන්නේ නිකන් කළු පාට මේ ස්ක්‍රීන් එක. ඊට පස්සේ රෑට තමයි මේකේ මේ තොරන් එක. ඒතන අපේ ළමයි බලන තොරන් වලලා ලයිට් නැහැ, බල්බ් නැහැ, පින්තූර නැහැ. මේ අඟුලි මාලත් නැහැ, මේ අජාසත්ත්ත් නැහැ, කවුරුත් නැහැ. හරි, එතකොට මේක සමාජයේ වශයෙන්ම වෙච්ච වෙනසක්. ඒ ව්‍යසනය සහ ඒ වෙනස්කම් එක්ක අපිට ජීවත් වෙන්න වෙනවා. ඉතින් අද රඟපාන්න ගියාම දැන් අපි රඟපාන්න ගියාම පිටපත් කියවුවා. කලින් ජෙනරේෂන් එකත් එක්ක කතා කරා. ඒගොල්ලන්ගේ සමහර දේවල් ඇහුවා. හේරෙන්නේ නැති වචනයක් තියෙනවා නම් මේක කොහොමද කියන්නේ කියලා ඇහුවා. අද එහෙම නැහැ. අද මාත් එක්ක රඟපාන සමහර මේ නළු නිළියෝ ඒගොල්ලන්ගේම ෆෝන් එක පාවිච්චි කරනවා. ඒගොල්ලන්ගේම චරිතේ ප්‍රොප් එකක් හැටියට. ඒ පාවිච්චි කරලා ඒකට ගෙනත් දාගන්නවා ස්ක්‍රිප්ට් එක. ඊට පස්සේ මේ රඟපාන ගමන් ස්ක්‍රිප්ට් එක මේකට අරගෙන ඇඩ් කරන ගමන් මේක බලාගෙන ගියනවා. මම ඉන්න තැනක එහෙම වුණොත් මම කියනවා මල්ලි මොකද කරන්නේ ඔක නවත්තන්න කියලා මං කියනවා. හැබැයි එහෙම කියන එකෙත් අරවා කිව්ව වගේ එක සීමාවකදී අපි අතහැරලා දා. එතකොට මේක රඟපානවද මේ නෑනේ. මේ රඟපානවා කියන්නේ එහෙම එකක් නෙමෙයි. ඉතින් ඒවත් ටික 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 නැති වෙලා විනාශ වෙලා ඒක අපිට වළක්වන්න බෑ. අපි පුළුවන් තාක්කල් අපි පරණ පුරුදු ඕල්ඩ් ස්කූල් මෙතඩ් පාවිච්චි කරයි. සමහර විතර ඇති ඒවා ඕල්ඩ් ස්කූල් කියලා. මේ හැබැයි අපි තාම මම නම් තාම මේක ඉන්න කැමති. ඒ ඕල්ඩ් ස්කූල් කෑල්ලේ. මෑත කාලේ බිහිවන බොහෝ නිර්මාණ රසකට චෝදනාවක් එල්ල වෙනවා මේ සියල්ලම ඒකාකාරී කියලා. මේවැනි චෝදනාවලට නිර්මාණ ලක් වෙන්නේ ගියාන් අයියේ මේ නිර්මාණශීලී භවයේ අඩුවක් තියෙන නිසාද? පැහැදිලිව. අපේ රටවල මේ රඟපාන්න පුළුවන් නළු නිළියෝ ඉන්නවා. හැබැයි අපිට හොඳ ක්‍රියේටිව් රයිටර්ස්ලා නැහැ. ඒකට හේතුව ඒගොල්ලන් ජොබ් එකකට කරන්නේ. ඒකට මුකුත් කියන්න බෑ. ඒ හම්බෙන ස්ක්‍රිප්ට් එකට දැන් මේ අපේ ලංකාවේ හදලා තිනවා ලස්සන විදියක් ටෙලි නාට්‍යයක් කරනවා. රයිටර්ටයි ඩිරෙක්ටර්ටයි ඇසිස්ටන්ට් ඩිරෙක්ටර්ටයි ගෙවන්නේ එපිසෝඩ් වලට. නළු නිළියන්ට ගෙවන්නේ දිනවලට. හරිද? එතකොට වෙන්නේ හිතන්න ඒක කරන්නේ ප්‍රොඩියුසර්. ප්‍රොඩියුසර් කියන්නේ ඒක එහෙම හැදිලා හැදිලා දැන් එහෙම වෙලා. එතකොට ඩිරෙක්ටර් මොකද කරන්නේ? ගොඩාක් ෂූට් කරන්න හදනවා. රයිටර් මොකද කරන්නේ? එක සීන් එකක් දිග කරන්න හදනවා. ඇසිස්ටන්ට් ඩිරෙක්ටර් මොකද කරන්නේ? නළු නිළියන්ට ෂර්ට් එකක් මාරු කරන්නවත් වෙලාවක් දෙන්නේ නැතුව කේකක්වත් බොන්න වෙලාවක් දෙන්නේ නැතුව දඩිබිඩි ගාලා ෂූට් කරනවා. දවසට එපිසෝඩ් තුනක් කරන්න හදන. මොකද යාට එපිසෝඩ් තුනක සල්ලි හම්බ වෙනවා. ඩිරෙක්ටරටත් හම්බ වෙනවා, රයිටරටත් හම්බ වෙනවා. නළු නිළියන්ට හම්බෙන්නේ එක දවසක වැටුපක් විතරයි. එතකොට මෙහෙම ගියාම අර ලියන මිනිස්සු කොහොම ක්‍රියේට් කරන්නද උච්චර. හැබැයි ලෝකෙ එහෙම නැහැ. ඇයි අපි හම්බුනහම යාළුවොත් එක්ක මචං අරක බැලුවද? අලුත්යක් ඇර දිනවා. මේකේ සීසන් 2 එනකම් බලන් ඉන්නවා. ඊළඟ එපිසෝඩ් එක දානකම් බලන් ඉන්නවා. අපි සමහර ටෙලි නාට්‍ය වල එපිසෝඩ් එක සතියෙන් සමහරට ඒගොල්ලන් හිතාමතා සතියෙන් දාන්න නැතුව සති දෙකක් පහු කරලා දානෝනේ. අපිෝ නිකන් මේකට ඇදලා තියාගන්න අපිට ප්‍රේතකම ඇති කරලා. එතකොට ඇයි ඒවල රයිටර්ස්ලා එක ටෙලි නාට්‍යයේ එකම රයිටර් නෙමේ සමහරට ලියන්නේ. පැනල් එකක් ඉන්න අඩුම ගානේ අපේ රටේ ටෙලි නාට්‍යයක ටේබල් රීඩින් එකක් තියෙනවද? නෑනේ. දැන් ලෝකයේ ටෙලි නාට්‍යවල මේ සීසන් එකේ රයිට් අපි එපිසෝඩ් 10ක් කරනවා. ඒත් නළු නිළියන්ගෙන් අර මම එහෙම යෝජනා කරපු තැන්වල මම මේ චිත්‍රපටියකට මේ ළඟදී මිත්‍රයෙකුට ගම අපි ටේබල් රීඩින් එකක්වත් දාගන්න ඕන නේද හොඳද? අයියා ආටිස්ලාගේ දින ගන්න බෑනේ. ඇකෝ ඒකත් අර ගෙවන දිනයක් තමයි. ඒකත් ඒ රස්සාවේ කෑල්ල. අපිට එහෙම පුරුද්දක් නැහැ. එතකොට අපි ප්‍රොෆෙෂනල් නැහැ. සෙට් එකට යනකම් ස්ක්‍රිප්ට් එක දන්නේ නැහැ. ඉතින් කොහෙද හොඳ වැඩ බලාපොරොත්තු වෙන්නේ? සමහර වෙලාවට ෆැක් දැන් ගොඩක් ටෙලි නාට්‍යවල ෆැක්ස් මැෂින් එකක් තියෙනවා. සෙට් එකේ. එතකොට අපි උදේට ගිහිල්ලා කාලා ඉන්න ආවද මල්ලි නැහැ. අයියේ නැහැ දැන් තවලින් කියන සීන් දෙයක් වෙනවා. ගල ෆැක්ස් මැෂින් එකෙන් එන කොල ටික බලලා රඟපාන. මුලක් මැදක් අගක් දන්නේ නැතුව දෙබස් කියන ඇරෙන්න රඟපාන්නේ කොහොමද? ඊට අවුරුදු 20කට කලින් ලක්ෂ 3 මාරකට ගත්ත ටෙලි නාට්‍යයක් අද 135,000කට 150,000කට ගන්න රටක ඔය රෙඩි දෙයක් අපිට කොහේ බලාපොරොත්තු වෙන්නේ? හැබැයි මල්ටි මිනිහෙක් හින්දා
මම සර්වයිව් වෙනවා. මල්ටි කියන්නේ මම ස්ටෑන්ඩ් අප් කරනවා, මොඩල් නාට්‍ය කරනවා, මම අතාරින්නේ නැහැ වේදිකා නාට්‍ය තාම කරනවා, මියුසිකල් ෂෝල සින්දු කියනවා, මේ ඔක්කොම කරනවා, ප්‍රසන් කරනවා. ඒ ඔක්කොම කරන හින්දා සර්වයිව් වෙන්න පුළුවන්. හැබැයි නළුවෙකුට විතරක් මේ රටේ සර්වයිව් වෙන්න බෑ. නළුකම විතරක් කරලා බෑ. එහෙනම් ඉතින් වෙන මොනවා හරි කාර් එකේ දාගෙන හිට මෙහෙට ගෙනියනා වගේ වැඩකුත් කරන්න වෙනවා. දැන් අපි සංගීත ශිෂ්ත්‍රයේ පැත්තෙන් පැනයකට යොමු වෙන්නේ. වර්තමාන ගීත නිර්මාණ බිහි වෙද්දී එහි ප්‍රමුඛතාවය ලබා දෙන්නේ පද රචනයටද, ගායනයටද, සංගීතයටද, එහෙමත් නැත්නම් මියුසික් වීඩියෝකටද කියලා පුංචි ගැටලුවක් තියෙනවා. මේක ඔබ දකින්නේ කොහොමද? ඇත්තටම එහෙම නොවී ඉඳ හදන අය ඉන්නවා කියමුකෝ කවුරුහරි මේ සිස්ටම් එකේ. කියන්නේ මම මියුසික් වීඩියෝ එකක් මේ තාමම විශ්වාස කරනවා මියුසික් කියන එක ගැන, ලිරික්ස් කියන එක ගැන, මේකේ ඉමෝෂන් එක, හැඟීම, මේකේ හැඟීම කොහොමද මම යවන්නේ ශ්‍රාවකින්ට. ඒ ඇයටත් සිද්ධ වෙනව නේද ආය අර කෝවටම වැටෙන්න මෑත. ඒ කියන්නේ ඔන්න ටැලන්ට් මිනිහෙක් වුණත් මියුසික් වීඩියෝ එකක් කරන්න ඇති යන්න බෑ. සමහර සින්දු තියෙනවා මියුසික් වීඩියෝ එකේ හින්දා තමයි ඒ සින්දු හිට් වෙලා තියෙන්නේ. කියන්නේ අපේ තියෙන්නේ මොනවා හරි කරලා ට්‍රෙන්ඩ් එකක් හදන එක මිසක්කා මේ දැන් පැර වැඩිදුනම් දන්න එහෙම කියන එක ගායක ගායිකාව නෙමෙයිනේ හැදෙන්නේ. දැන් ට්‍රෙන්ඩ් එකක් හැදෙන්නේ, ඒ ට්‍රෙන්ඩ් එක මාරයි වෙනවා. ඊට පස්සේ එක දවසක් යද්දි මෙන්න නෑ, එහෙම එකෙක් නෑ. එයාගේ අනුගාමික තව මොකෙක් හරි අලුත් එක්කෙනෙක් හැදෙනවා, එයා ඉන්නවා. ඊට පස්සේ එයත් නෑ. තරන් සජේ වර්ධන තාම ඉන්නවා, මිල්ටන් මල්ල වරච්චි මිල්ටන් පෙරලා තාම ඉන්නවා. එතකොට දැන් අපේ අර ට්‍රෙන්ඩ් එකකට එන කෙනෙක් මෙහෙත් හිට් වෙලා ලෝකෙත් හිට් වෙනවා, සමහරවිට ඉන්දියාවෙත් හිට් වෙලා. ඊට පස්සේ කවුද යා මොකද්ද කරේ කියලා මතකත් නෑ අපි. හැබැයි මේ 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 සිස්ටම් එකෙන් හදනවා, මේ මාර පුරක් කරනවා නේ. එතකොට දැන් ජෝතිපාල යකෝ තාම ඉන්නවනේ මේ මනස. 360 එකේ මේ රසන ලයින් එකක් තියෙනවා මේ. ජෝතිපාලගේ ගීතයකින් ජෝතිපාල ගැන කියවෙන තරම් දෙයක් අපිට ජෝතිපාල ගැන අවුරුද්දක් කතා කරලා කියන්න බෑ කියලා. ඒ අය සින්දු හින්දා හැදිච්ච මිනිස්සු. සමහර ඒවා හින්දි ටියුන් වෙන්නත් ඇති. හැබැයි සින්දු හින්දා හැදිච්ච මිනිස්සු. අපේ මියුසික් වීඩියෝ එක තිබුණේ අපේ ඔළුවේ. දාමත් නිල්සන් මල්වරච්චිගේ මොකක් හරි සින්දුවක් ඇහෙද්දි ඒකේ මියුසික් වීඩියෝ එක ඔයාගේ එකයි මගේ එකයි දෙකක්. ඒක තාම ෂෝක් එක මට හිතෙන්නේ. අපි දැන් මියුසික් වීඩියෝ එකක් හදලා හිට් කරනවා මිසක් සින්දුවක් හදලා මියුසික් වීඩියෝ එකක් කරනවා නෙමෙයි දැන් නම්. ඉතින් කෙට්ටු කෙනෙක් හරි වැද්දෙක් හරි මොකක් කරි මං කියන්නේ අමුතු රූප ටිකක් දාලා මේ ආහත හරි කෙට්ටු හරි මොන හරි නේ හැඩ ටිකක් නේ හදන්නේ නේ. හරි ඒකෙන් තමයි ඔන්න කතාවකින් සින්දුවක් හිට් වෙනවා මිසක් සින්දුවකින් විෂුවල් එකක් හැදෙනව නෙමෙයි දැන්. ඒ හින්දා තමයි සමහර බෑන්ඩ් හරි සමහර ගායක ගායිකාව හරි හදන සින්දු එකක් විතරක්ම වෙන්නේ. يعني එකක් විතරමයි තියෙන්නේ. හරි දෙවන විශේෂාංගයේ අවසන් ප්‍රශ්නයටයි දැන් අපි යමු වෙන්නේ. දැන් දශක කිහිපයක් තිස්සේම ඔබ ගායන ශිල්පියෙක්, රංගන ශිල්පියෙක්, නිවේදන ශිල්පියෙක් විදිහට අපේ රටේ ජනතාවට රසය සතුට අරගෙන ඇවිල්ලා තියෙනවා. මගේ මීළඟ ප්‍රශ්නය මේ ආකාරයට ඔබේ ජීවිතයට වැඩිපුරම සතුට අරගෙන ආවේ කවුද කියන එකයි. මගේ ජීවිතයට වැඩිපුරම සතුට ඇවිල්ලා අරන් ඇවිල්ලා තියෙන්නේ මගේ දෙමව්පියෝ සහ මගේ කවුල. ඒ කියන්නේ ඒගොල්ලොන් තමයි මාව සතුට කරන්නේ. දැන් දැන් අපි සාමාන්‍යයෙන් නිතර සාද දාන පවුලක් තාමත්. ඒ කියන්නේ මගේ මස්සිනාලා 3 දෙනෙක් ඉන්නවා. ඒ මස්සිනාලා 3 දෙනා තට්ටියෝ. මේ 3 දෙනාම කරන්නේ මේ උන් ෆ්‍රී වෙච්ච ගමන් කෝල් එකක් දානවා, මේ අයියෝ කියලා දෙන්නේ කොහෙද ඉන්නේ, අද අපේ පැත්තේ එනවද, මේ කාඩ් ගහමුද. මේ කාඩ් ගහමුද කියන්නේ කාඩ් පැකේකුත් අරන් ගිහලා කාඩුත් ගහලා කෑමත් කොහෙන් හරි කියලා. මං කියන්නේ ඒ තරම් ජොලියක් ආයේ නැහැ. මං වැඩියෙන්ම සතුටු වෙන්නේ මගේ සහෝදර ඥාති ඔය සල්ටි සෙට් වෙලා
හවසට මේ එක ෆිල්ම් එකක් බලනවා එක අපි කාඩ් ගන්නවා එක කැරම් ගන්නවා කනවා බොනවා ඒ ඒ ඒ ඒක තමයි මගේ ජීවිත සතුට මාව සතුට වෙන්නේ ඒ දේවල් වලින් සහ ඊළඟට මේ entertainment sorry තව කෙනෙක් perform කරනවා බලන් ඉඳලා තව කෙනෙක් මේ තව හොඳ චිත්‍රපටියක් බලලා නැත්තම් මේ ටෙලිවිෂන් සීරීස් එකක් බලලා සමහරවිට විනාඩිය දෙකේ මේ 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 පොඩි වීඩියෝ ක්ලිප් එකක් බලලා ඒ ඒ වයින් තමයි මම සතුටු වෙන්නේ. ඒ සතුට මම හිතන්නේ හරි ජොලි. ඉතින් මම හුඟක් වෙලාවට මේ වැඩ ඉවරනොත් ඉක්මනින් ගෙදර යන්න කැමතියි. මොකද අර මගේ බැඩ්මින්ටන් ගහන මාස්සිනා කෙනෙකුයි මේ තව මේ වැඩ කරන මාස්සිනා දෙතුන් දෙනෙක් ඉන්නවා. ඉතින් ඒගොල්ලන් එක්ක කයියක් ගහන එක ඊටරි ජොඩියක් තියෙනවා. ඒගොල්ල වෙන වෙන විෂයන් කතා කරන්නේ. තමයි අපේ විෂයනුත් නෙමෙයි. හැබැයි අර ඒ වගේම තමයි මේ හොඳ කිට්ටු මිත්‍රයොත් එක්ක ජීවිතය ගැන කතා කරන එක පාස්ට් එක අපි මේ එක්ස්පීරියන්ස් ෂෙයා කරගන්න එක අපිට වැඩි බාලයෙක් එක්ක වඩා වැඩි මල් කෙනෙක් එක්ක මම නොදන්න දෙයක් අහගන්න එක ඒක තමයි මං සතුටටපත් වෙන කාරණාව මෑත සහ මේ දරුවෝ හොඳ සනීපෙන් ඉන්නවා නම් අන්න සතුට Chili Quiz හොඳයි දැන් අපි සූදානම් වන්නේ තුන්වෙනි විශේෂාංගය ආරම්භන්නටයි. මෙහිදී ඍජු ප්‍රශ්න කිහිපයක් තමයි මම යොමු කරන්නේ හෙටි පිළිතුරු අපේක්ෂාවෙන්. ඔබේ ජීවිතයට නව අරුතක් එක්කල පරමාදර්ශී චරිතය කවුරුන්ද? මගේ ජීවිතයට මිනිහෙක් හැටියට කියන්නේ ආටිස් කෙනෙක් පැත්තෙන් විශාල බලපෑමක් කරපු කෙනෙක් සුනිල් කියලා. මෙන්න මේ දේ මම ආපහු කීයටවත් කරන්නේ නැහැ කියලා හිතපු මොන හරි දෙයක් තියෙනවද නෑ වැඩක් හරි මොකක් හරි ආපුවම ඒ වෙලාවේ මට හිතෙනවා නේද මේක කරන්න ඕනේ නැහැ කියලා මම කරන්නේ නැහැ ඒ හින්දා ආයෙ පස්සේ හිතලා මේ දේ කරන්න ඕනේ නැහැ කියලා හිතල එකක් නෑ ජීවිතේ සාමාන්‍යයෙන් වැඩිපුරම සල්ලි වියදම් කරන්නේ මොන වටද මාන් සහ පවුල එන්ටර්ටේන් කරන්න ප්‍රායෝගිකව අවස්ථාවක් හිමි නැතත් නැවතත් මුණ ගැහිය හැකි නම් ඒ සඳහා තෝරා ගන්න චරිතය කවුද මගේ හොඳම අපි එකට නාට්‍ය කරන්න පටන් ගත්ත මගේ මිත්‍රයෙක් ඉන්නවා අසේල ජයකොඩි කියලා මම ආසයි ඔහු මට ආයෙ හම්බෙනවා නම් ඔහු අද හිටියන ලංකාවේ දවස් 30ම වැඩ කරන නළුවෙක් තරම් දක්ෂෙක් ඔහු ඒ වගේම සුනිල් අයියා එක්ක බොහොම කිට්ටු සම්බන්ධකම් මගේ ජීවිතේ තිබුණා පවුලක් හැටියට අපි බොහොම කිට්ටු ආශ්‍රය කරා ඔහු සමග ගත කරපු කාලවල් ගොඩක් තියෙනවා හැබැයි ආයෙමත් 31 රැයට හැම අවුරුද්දෙම නිලෑ ඉන්න ටේබල් එකක ඉඳගෙන යත් එක්ක ඉඳ තිබ්බනම් මහාස. ඔබ වැඩිපුරම නැරඹීමට ප්‍රිය කරන ක්‍රීඩාව? හැම ස්පෝර්ට් එකකටම කැමතියි බට් සොකර් මම වැඩිපුරම කැමතියි. ආහාරයට ගන්නට කැමතිම කෑම? මම විවිධ වර්ගයේ කෑම කන්න කැමතියි. එකම මස් జాතියක් ගත්තම ඒකත් එක එක දවස්වලට එක එක ටේස්ට් වලට ගන්න. ජීවිතේ මෙතෙක් අහපු මතකයේ රැඳෙන හොඳම කියමන ඔබ ඔබ හැටියට ඉන්න කියන එක වෙන විණයක් නොවි තමන් හැටියට තමන් ඔබ සාමාන්‍ය ජීවිතේ වැඩිපුරම වේදනාවටපත් වෙන්නේ මොන වටද විශේෂයෙන් දෙමව්පිය අපෙන් දෙමව්පිය අසනීප වෙන එක දෙමව්පිය අපෙන් අහිමි වෙන එක දරන්න පුළුවන් හැබැයි අපි ජීවත් වෙලා ඉන්නකොට අපේ දරුවා අසනීප වෙන එක ටිකක් දරන්න අමාරුයි සහ තමන්ගේ සමීපතේ බිරිඳ අසනීප වෙන එක ටිකක් දරන්නවා. ඒක ටිකක් හර්ට් එක ටිකක්. සහ ඒකේ පොඩි බයකුත් තියෙනවා අප්පා. ජීවිතේට අත්‍යවශ්‍යම නැතුවම බැරි දෙය මොකක්ද? මා විවසනයට. දැන් මම සූදානම් වන්නේ ඔවුන් නියෝජනය කළ ශේෂ්ත්‍රයන්ගෙන් දක්ෂතා දක්වා විශිෂ්ටත්වයට පත් වූ චරිත කිහිපයක් ගැන ඔබේ කෙටි අදහස දැනගන්නටයි. පළමු චරිතේ ජෝ අබේ වික්‍රම ජීවිතේ රඟපාපු අය දැන් මම චුට්ටි කැල්ලම් මේකට තව එකතු කරන්න මෑතක රවින්ද්‍ර රන්දිනී කියන රංගන ශිල්පියා අවුරුදු 50ක් සිනමාවේ රඟපාලා තියෙන හින්දා එයාගේ චිත්‍රපටි සිරු නාලිකාවල යනවා එතකොට හිතෙනවා දැන් අපේ රටේ රඟපාන අයත් එක්ක ගත්තම මේ අය කොතරම් අපූර්වට තමන්ගේ චරිත නිරූපණය කරලා දිනනවද ජැක්සන් ඇන්තනි මං අර ආයෙමත් හම්බෙනව නම් වැඩ කරන්න කැමති කෙනෙක්. ඔහු මං දැන් ලංකාවේ ඉම්පර්සනේට් කරන එක නැත්නම් ඉමිටේට් කරන එක
සාමාන්‍යයෙන් ඉවසන්න බෑනේ. රෝස්ට් කරනවා කියන එක ලංකාවේ අපේ මිනිසුන්ට තේරෙන්නේ. මම එයා ඉස්සරහා යාව ඉමිටේට් කරලා තිනවා. ඒත් එයා hina වෙලා අඩු කියලා ඒක විඳපු කෙනෙක්. සහ මම දැකපු මාපට ටෙලිවිෂන් එකේ හම්බෙච්ච එකම අවෝඩ් එක හම්බුනේ එයාගේ නාට්‍ය මං රඟපාලා දස්කොන් එකේ. මම දැක්ක විශිෂ්ට අධ්‍යක්ෂකවරේ. සහ අපරාධි පණ්ඩිත WD අමරදේව. දැන් සමහර ටෙලිවිෂන් වැඩසටහන් වල අමරදේවයන්ගේ ගීත අලුත් අය ගයද්දී ඒ භාවය කියන එක සංගීතයේ වචන විතරක් තිබ්බට මදි ඉමෝෂන් එකක් කියන එක අමරදේවගේ කොච්චර තිබ්බද කියලා තේරෙනවා. එයාගේම ගීත සමහරු ගායනා කරද්දී ඒගොල්ලන් ඒ අඩුත්ව නොදැන ඒ ෆේෂල් එක්ස්ප්‍රෙෂන් එකේ වෙන එකක් එන්නේ. අර එහෙම ලෙජන්ඩ්ස්ලා ඉස්සරහට හරි බිහි වෙන්නේ නැති වෙයි අපි වගේ රටක. මයිකල් ජැක්සන් අවුරුදු 50දී අවුරුදු 500ක වැඩ කරපු කෙනෙක්. ලියනාඩෝ ඩිකැප්‍රියෝ පොඩි කාලේ ඉඳන් ජීවිතේ මම කැප්‍රියෝගේ බොහොම පොඩි කාලේ කරපු කැරක්ටර්සුත් දැකලා තියෙනවා. ජොබ් එකට හොඳටම ෆෝකස් වෙලා කරන නළුවෙක්. හිතා ගන්නවත් දැයි තරම් සහ විෂය ඉගෙන ගෙන රඟපාන්න යන්නේ. ඒකයි වෙනස. Dreamy quiz. මීළඟ විශේෂාංගයේ සතු එකම ප්‍රශ්නය. ජීවිතේ ඕනෑම දෙයක් ලබා ගැනීමට වරමක් ලැබුණොත් ඔබ ඒ සඳහා තෝරාගන්නේ කුමක්ද? ඉන් අනතුරුව එයින් සිදු කරන්නේ මොනවාද? ක්‍රූස් එකක්. ක්‍රූස් එකක් අපාන්නේ. ක්‍රූස් එකක් අරගෙන ගෙදරින් උන් ටිකක් දාගෙන ඥාති ටිකක් දාගෙන ලෝකේ වටේ අන්තිම ගානේ නිකන් යන්නේ වීසිය එහෙම නිකන් ලොකු කියන්නේ අපේ කල්චර්ස් වල නැති දෙයක් තමයි මේ. අපි ඇවිල්ලා මේ කැබිනට් හදන මිනිස්සුනේ. ගෙදර කැබිනට් එකක් තියෙනවා. සල්ලි හම්බෙච්ච ගමන් මගේ යාළු යෝජනා කරන්නේ දැමගේ යාළු යෝජනා කරන්නේ මට බිස්නස් කරපන්. අත්තරම් බඩු ගනින්. පොඩු තව කොච්චර පොඩි කාලේද අපි ජීවත් වෙන්නේ. අපේ රටේ අද මේ වේදනා විඳිමින් දේශපාලනය කරමින් රටවටේ යන අයට ඒගොල්ලන්ට තියෙන ධනස්කන්ධයත් එක්ක මොනුපුරු ටිකක් දාගෙන අවුලි වුණු දාගෙන ලෝකේ වැඩි ක්‍රූස් එකක ගියා නම් කොච්චර ශෝක්දනේ. රටටත් හොඳයි ඒගොල්ලන්ටත් හොඳයි නැද්ද? මට නම් මට චාන්ස් එකක් හම්බුනොත් මං නම් අරගෙන යනවා. පොඩි පූලුත් තියෙනවා ඒක ඇතුලේ. මොනවද නැත්තේ? ලෝකේ බලනවා. බලන්නේ බලන්න බලන විතරයි ඉතුරු වෙන්නේ අන්තිමට. ලෝකේ මිනිස්සු ගාක් වයසට ගියාම කරන්නේ සල්ලිටයක් අරගෙන අපි ওই රටවල ගියාම දකින්නවනේ. අයසකයි යනවා. රෝමේ බලනවා, ග්‍රීසිය බලනවා, ඊයි පැත්තෙන් බ්‍රසීලයේ බලනවා, සවුත් අප්‍රිකා යනවා, හැම තැනම යනවා. මට සල්ලි තිබ්බනම් මං නම් කරන්නේ ලෝකේ වටේ යනවා. Fantasy quiz. අවසන් විශේෂාංගයේ අවසන් ප්‍රශ්නය. වයස අවුරුදු 20ක භද්‍ර යෞවනයේ පසුවන ගිහාන් ප්‍රනාන්දු නැමැති තරුණයා ඔබට මුණ ගැහුණහොත් ඔහුට ලබා දෙන උපදෙස. මං කියන පුළුවන් නම් ඔබට කලින් ගිහාන් ප්‍රනාන්දු කෙනෙක් ඉන්නවා. අන්න උඹ වෙන් කියලා. කියන්නේ 20දී හිටිය මට 54දී 20 මං ගැන කනගාටුකුත් නැහැ. ඇදීසුත් නැහැ. ඒ ඒ කාලවලදී 20දි කරන්න ඕනේව කරලා දිනව 20දි. මේ මම එකක් කියන්නම්. මගේ ෆෝන් එක ස්ටක් වෙලා නැතක පරි කරදරයක්. ඩිලීට් කරනවා ඩිලීට් කරනවා මම දැක්කේ වැඩිපුර මේකේ තියෙන්නේ මේ ලිංගික වීඩියෝස් එවපුවා. සමහර groups වලින් ඒ එවල තියෙන අයගේ වයස සමහරට අපේ වයස වලට සමානයි. මම ඒව බැලුවේ 16දී 15දී. ඒ ටික ඉවර කරගත්තා. දැන් මට ඒව බලලා ජොලියක් නැහැ.
විස්සේදි විස්සේව කරන්න ඇටේදි හැටේව කරන්න කියලා කියන්න දී. ගිහාන්ටත් කියන්නේ එකමයි අනලුත් ගිහාන්. You are watching Heart Talk in a Dark Room on SGM Live. හොඳයි, කාල වේලාව බොහොම වේගෙන් ගෙවි යන අතරතුරේ අද දවසේදී බොහොම අපූරු කතා බහකට මෙලෙසින් Heart Talk සමග එකතු වුණේ ගිහාන් ප්‍රනාන්දු, දක්ෂ ජනප්‍රිය රංගන ශිල්පියා, ගායන ශිල්පියා සහ නිවේදන ශිල්පියා. ස්තුතිවන්ත වන අතරේ මේ අපූරු කතාබහේ නිරත වුණාට අපේ වැඩසටහන පිළිබඳවත් ඔබෙන් අදහසක් දැනගැනීමට කැමතියි අපි දැන්. මම YouTube නාලිකාවල ඉන්ඩෝස් කරලා තියෙන්නේ මේ ඇඟිලි ගානටත් වඩා අඩුයි. ලැබෙන ආරාධනාවන් මම ප්‍රතික්ෂේප කරන්නේ මට ඒකෙන් ආයමත් මට ඒකෙන් ජොලියක් නැති. සහ මේක කොහේ මේ අපේ ගොසිප් විකුණන වැඩක් නෙමෙයි. ඒක මාකට් කරලා මේ එහෙම කරන වැඩක් නෙමෙයි මං කියන්නේ. මිනිහෙකුට නිදහසේ ඒක මම ටෙලිවිෂන් ප්‍රෝග්‍රෑම් එකකට ගියත් YouTube ප්‍රෝග්‍රෑම් එකකට ගියත් මං හැමෙනෙම කියන එකක් තමයි නිදහසේ මේ තමන්ට හිතෙන දේ කියන්න. ඒක සමහරු මේකට යටට බැනගෙන බැනගෙන කමෙන්ට්ස් කියන ඒවා ගැන මම විශ්වාස කරන්නේ නැහැ. ඒ කියන්නේ මට ඒක අදාළ නැහැ. මොකද අපේ රටේ කමෙන්ට්ස් ලියන්නේ අකුරු ලියන්න දන්න ඕන කෙනෙක් කමෙන්ට්ස් ලියනවා. මම කරන සමහර වැඩසටහන් දුන්නම් මම කවදාකවත් ඒවා කියවන්නේ මට ඒක අදාළ නැහැ. මම කරන ස්ටෑන්ඩ් අප් කෑලි කපලා ගියාම ඒවට දින කමෙන්ට්සුත් මට අදාළ. මේ මගේ හිතන විදිහ. ඒකට කෙනෙක් එකඟ වෙන්න පුළුවන්, තව කෙනෙක් එකඟ නොවෙන්න පුළුවන්. අපි ඔක්කොම එක වගේ නෙමෙයිනේ. දෙකෝටිය ගත්තාම හිතන විදිහ දෙකෝටියක්. ඒකම තමයි රටක් ලෝකයක් විවිධාකාරයෙන් ලස්සන වෙන්නේ. ඉතින් මට නිදහසේ හිතන දේවල් කියන්න මේක සුදුසු තැනක් කියලා හිතෙන්නෙම මේ අපි ගත කරපු සමහර සැඳෑවල් රාත්‍රීව. කියන්නේ යොහාන් මමයි අඳුනගෙන ඒ විශ්වාසය ගොඩ නැගීමනේ තියෙන්නේ. ඒකට කලින් වැඩසටහනක්වත් මම බලන්න නැතුව බය නැතුව එන්නේ මේ මම කවුද කියන්න ඔයා දන්නව. ඔයා කවුද කියන්න මම දන්නවා. එහෙම දැනකට ආරාධනා කරා හරි ස්තුතියි. කාලය බහුල වෙලාවක් හරි ආවට හැබැයි මේ මං හිතනවා මට මම හැටියට අර ගිහන් ෆර්නෑන්ඩෝ හැටියට මට කියන්න තියෙන බොහෝ දේවල් ඔය අහපු ප්‍රශ්නවල ඒවලට මට කියන්න ගොඩක් දේවල් තියෙනවා තමයි. හැබැයි මේ ප්‍රශ්නවලට හැටියට මට නිදහසේ මං කිව්වා. ඒවට කොහෙවත් මේ වාරණ ඒව මුකුත් නැතුව නිදහසේ කිව්වා. ඒක ගැන මම හරි සතුටින් යන්නේ. Thank you for watching Heart Talk in a Dark Room on SGM Live. බොහොම ස්තුතියි ගිහන්නයි අපි ගැන දැක්වූයේ අදහසට. ඒ වගේම සුබ ප්‍රාර්ථනා කරනවා ඔබේ අනාගත කලා ජීවිතයේ වැඩ කටයුතු වගේම පෞද්ගලික ජීවිතයේ ඔබේ ඉලක්කයන් සාර්ථක කරගැනීමට ඔබට වාසනාව, ශක්තිය, ධෛර්යය ලැබෙන්නටයි කියා. ඒ අතරවරදී අපේ ප්‍රේක්ෂක ඔබ සැමට ආරාධනා කරනවා SGM Live YouTube නාලිකාව subscribe කර සුපුරුදු පරිද්දෙන් බ්‍රහස්පතින්දා සවස 3:30ට ලබන සතියෙදිත් අප හා සම්බන්ධ වෙන ලෙස. එතෙක් ප්‍රාර්ථනා කරන්නම් ඔබ සැමට ජයග්‍රාහි සතියක්. බොහොම ස්තුතියි. ආයුබෝවන්. Thank you. ආයුබෝවන්. හාර්ථ සරලද, සංකීර්ණද, හොඳද, නරකද බලලම හිතන්න. ඍජු හෘදයාංගම කතාබහ. Heart Talk in a Dark Room.